අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබි ස්වාගත් රුපියල් ලක්ෂ 170කට අධික මුදල සම්බන්ධ විමර්ශන පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීම පිළිබඳව අධිකරණයට කරුණු දක්වන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද පොලිස් ප්‍රතිවරයාට සිතාසිනිකුත් කළා. එම නඩුවේ විත්තිකරුවකු වන අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවම් කරු වසන්ත මුදලිගේ පෙබරවාරි 8 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මේ අතර වසන්ත මුදලිගේ නිදහස් කරන්නයි ඉල්ලා මහජනතාවගෙන් දිරුම් පෙත්සම් දසදහසක් සඳහා අත්සන් ලබා ගැනීම අද කොළඹ කොටුව දුම්රේපළ ඉදිරිපිටදී ආරම්භ වුණා. බිංගිරිය විලත්තෝ ප්‍රදේශයේ මාර්ග බාධකයකදී පෙරේද රාත්‍රියේ සිදු කළ සෝදිසියකදී ලොරි රථයක් තුළ සූක්ෂම සංවා තිබූ අධිබලති පුපුරණද්‍රව්‍ය තොගක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්ලාස්ටික් බටවල ඇතුළට අධිබල පුපුරණද්‍රව්‍ය දාලා සකස් කරන ලද කැබලි 88ක් පමණ සොයා ගැනීමට හැකි වුණා. ඒ වගේම ලොරිය තුළ තිබුණා අඩි 80කට ආසන්න දිගින් යුතු සේවා නූල් සහිත ඇසුරුම් 21ක්. ඒ වගේම ඩෙටනේටර්ස් 100ක් සහිත පෙට්ටි 9ක්. එම ලොරතීට සැකරු දෙන්නෙක් රියදුරු සහ තාපුජ්ජලෙක් ඔවුන්ගෙන් විමසීමක් කරාම ඔවුන් කිව්වේ මෙය මාළු මැරීම සඳහා සකස් කළ මේ රැගෙන යන පුපුරණද්‍රව්‍ය කියලා. ඔවුන් එය වාරියපුල ප්‍රදේශයෙන් ලබා ගත්තා කිව්වා. මන්නාරම් ප්‍රදේශයට රැගෙන යන බව තමයි ඔවුන් පැවසුවේ. කොමනත් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.